අපි කියමුක අපි අතිශය ලෙස බහුල කතාබහක් තියෙනවා අධිකියාකාරී දරුව සම්බන්ධයෙන්. එතකොට අධිකියාකාරී දරුවෝ කියලා අපි හරියට කොහොමද තේරුම් ගන්න කියන ප්‍රශ්නේ දෙමව්පිය අතර තියෙනවා. මොකද සමහරවිට ගුරුවරු තමයි කියන්නේ මේ දරුවා අධිකියාකාරී ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කයි යන්න කියලා. එතකොට අපි වරද්ද ගන්න බොහෝ විට අධිකියාකාරී තත්ත්වයයි චර්යාත්මක ප්‍රශ්නයි. ඒ කියන්නේ දඟ බබාල කියන අයයි අධික්‍රියාකාරී කියන දෙක. අධික්‍රියාකාරී කියලා අපි කොහොමද දරුවෙක්ව, ඒ කියන්නේ නිකම්ම අපිට කියන්න බෑ දඟලපු පමණින් දරුවෙක් අධික්‍රියාකාරී කියලා. එතකොට ඒක සායනිකව අධික්‍රියාකාරී දරුවෙක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෘත්තීයක කෝණේ ඒක තීරණය කරන්න ගුරුවරයෙකුට හෝ දෙමව්පියන්ට බෑ. මොකද ඒකට අපි ඕනම අපිතමුකෝ ඩිසෝඩර් එකක ඕනම මනෝභාවයක් එහෙම නැත්නම් චර්යාත්මක ප්‍රශ්නයක් අපි මෙහෙම දුටු පමණින් කියන්න පුළුවන් ළමයි නිර්ණය කරන්න බැරි නිසා. එතකොට බොහෝ විට හැබැයි ගුරුවරු අඳුරගන්නේ දඟ ළමයි. එහින්ද සාමාන්‍ය ළමයා දඟයි. දඟ වෙන්න ඕනේ මට අනු දරුවේ දඟ නැත්තම් ඒ දරුවටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක මානසික කඩාවැටීමක් වෙන්න පුළුවන්, ගෙදර තියෙන තත්ත්වයේ හින්ද වෙන්න පුළුවන්. දරුවා සාමාන්‍ය නැහැ. සාමාන්‍යයෙන් දරුවෝ එකතු වුණාමත් කෑ ගහනව දඟ කරනවා, ඒක සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි අධික්‍රියාකාරී දරුවෙක්ගේ සුවිශේෂීතාවයක් තියෙනවා. ඔහුට කියන්නේ තැන නොතැන තේරුම් ගන්න බැරුව කොයි අනවශ්‍ය තැන්වලදී, අදාළ නැති තැන්වලදීත් එයා සමහර විට දඟලනවා නම්, එතකොට අපි තුඹ සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ විතරයි දඟලන්නේ, ගෙදරදී දඟලන්නේ නැහැ. එතකොට ඒ අධිකියාකාරී දරුවෙක් නෙවෙයි. මොකද ගෙදරදීද පාසලේදීද කොහෙද ගියත් එයාට අවශ්‍යයි එහෙම ක්‍රියානුකරී ඉන්න. හැබැයි ඒ තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි දරුවෝ ඉන්නවා. يعني අපි තුඹ තමන්ට අවශ්‍ය තමන්ගේ අවධානය දීලා පොතක් කියවන්න. ඒත් කියවන්න බෑ. එයාට අවධානය තියාගන්න බෑ. එයාගේ හිතේට එක එක අදහස් සිතුවිලි ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ අවධානය තියාගෙන ඉන්න බෑ. ඒතකොට ඒ දරුවටවත් අවශ්‍ය නැහැ අධික්‍රියාකාරීත්වය. හැබැයි නිකන් දඟලන ළමයි දඟලන්නේ ආසාවට දඟයි. ළමයි ටික එකතු වුණා පුංචිකමට දඟයි ආසයි. උඩ පැනලා බලනවා මේ ශරීරයත් එක්ක එක එක ක්‍රියාකාරකම් කරලා බලන දඟේ නෙවෙයි. එයාටත් දඟ නැතු ඉන්න ඕනේ. එයාටත් එහෙම නොකර ඉන්න ඕනේ. ඒ දරුවට බෑ. එයාව ශික්ෂණය කරගෙන එක අරමුණකට තියාගෙන